එහෙනම් බලමු කොහොමද මෙන්න මේ ෆොටෝ එක මම නිර්මාණය කරගත්තේ කියන එක. හරි ඉස්සලම අපි කරන්නේ අපි ලබාගත්ත ඡායාරූපය Lightroom වලට import කරගන්න එක. ඔයාලට පුළුවන් මෙතන library එකට ගිහිල්ලා import කියන option එකෙන් ෆොටෝ එක තියෙන තැන අරගෙන import කරගන්න. දැන්ට මම import කරන් තියෙන්නේ. ඊට පස්සේ මම ගත්ත ඡායාරූපය develop කරගන්නේ මෙතන මේ තියෙන develop කියන tab එකෙන්. එතකොට මම මේකෙදි මූලිකවම කරන්නේ බේසික් ටච් එකක් විතරමයි. ඔයගලන්ට පුළුවන් කොහොමද හරියටම Lightroom වලින් සම්පූර්ණ Lightroom විතර භාවිත කරලා රීටච් එක කරගන්න කියන එක මගේ කලින් ටියුටෝරියල්ස් වලින්. හරි අපි එහෙනම් රීටච් කරන්න පටන් ගමු. මේක ෆෝන් එකකින් ගත්ත ඡායාරූපයක්. ඒකින්ද මට DSLR එකේ තියෙන RAW එකක තියෙන details මේකේ නැති වෙන්න පුළුවන්. ඒ වුණත් කැමරාවේ සටහන් වෙන උපරිම දත්ත භාවිත කරලා අපි මේ ඡායාරූපේ නිර්මාණය කරගමු. ඉස්සලා මම කරන්නේ මේ ඡායාරූපේ shadows මෙන්න මෙතනින් නැති කරන එක basic panel එකේ තියෙන. ඊට පස්සේ highlights නැති කර අඩු කර ගන්නවා. එතකොට වෙන දේ තමයි අපිට shadows නිසා සහ highlights නිසා නැති වෙන details ලැබෙන එක තමයි මෙන්න මේ විදිහට අපි ඉස්සලාම කරගන්නේ. ඊට පස්සේ මම කරන්නේ මේකේ white point එක ටිකක් අපි අඩු කර ගන්නවා. මොකද මේ අපිට පේන මෙන්න මේ හරි තියෙන මේ හරි තියෙන සුදු පාට ටිකක් වැඩි වුණ ගතිය. මම white point එක අඩු කරගෙන black point එකත් alt key එක බලන් black point එකක් එනකම් මෙන්න මේ විදිහට හදා ගන්නවා. හරි ඊට පස්සේ මම මේ ෆොටෝ එකේ clarity වැඩි කර ගන්නවා. මොකද මේ ෆොටෝ එකේ තියෙන details ගොඩක් එන්නේ clarity ත් එක්ක තමයි. ඊට පස්සේ මම මේක vibrant චුට්ටක් වැඩි කරගෙන අපි පල්ලෙහාට යනවා. පල්ලෙහාට යද්දී වට හම්බ වෙනවා detail කියන option එක. මේකෙදී අපි sharpening කියන එක අපි ටිකක් වැඩි කරගමු. ඔය ගන්නට ඊට පස්සේ එතකොට අපට පේනවා මෙන්න මේ ආකාරයෙන් ෆොටෝ එකේ තියෙන details වැඩි වෙනවා. මේ අපි මේ හැම එකක්ම කරන්නේ උපරිම ඩීටේල් ලබා ගැනීම අරමුණින්. හරි ඊට පස්සේ මේ තියෙන හැම තැනක්ම අපිට ඩීටේල්ස් අවශ්‍යත් නැහැ. ඒකෙන්ද මම කරන්නේ මෙතන මේ මාස්කින් කියන ඔප්ෂන් එක ඕල්ඩ් කී එක ඔබාගෙන වැඩි කරනවා. එතකොට අපිට ෂාප් කරගන්න ඕන තැන විතරක් හරියට මෙන්න මේ ආකාරي සිලෙක්ට් කරනවා. මෙන්න මේ ආකාර මේ ප්‍රමාණයක් ෂාප් කරගන්නවා. හරි මේ තියෙන පෙර තත්ත්වය මේ තියෙන පසු තත්ත්වය. හරි මම මෙතනින් ලෙන්ස් කරෙක්ෂන් එකේ ප්‍රොෆයිල් කරෙක්ෂන් කියන එක විතරක් දෙනවා. ඒ හැරෙන්න මම මේකෙන් වෙන මොකුත් කරන්නේ නැහැ.